අයිබෝවන් තෙරුවන් සන්නයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුදු ධර්ම හා පාලි භාෂා පරිචය හතරවෙනි පාඩමේ තුන්වෙනි කොටස. හතරවෙනි පාඩම කර්මය හා පුනර්භවය. පාඩම් දෙකක් කොටස් දෙකක් මේ පාඩමේදී අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේගේ කර්ම සංකල්පය සම්බන්ධව තමයි මුල් පාඩම් දෙකේදී අපි සාකච්ඡා කළා තිබෙන්නේ. ඉතින් මේ පාඩම් වල ලින්ක් එක පහතින් දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ ලින්ක් එක හරහත් අපේ නාලිකාවේ දාලා තියෙන දහම් පාසල් අවසාන විභාගයට අදාළ සීළු පාඩම් ලබා ගන්න. එහෙනම් අපි බලමු මේ කොටසට අදාළ විෂය කරුණු විෂය අනුබද්ධ කරුණු මොනවද කියලා. කර්ම රැස්කිරීම නිසා එහි විපාක ඇතිවේ. අපි මුලින් සඳහන් කළා කුසල කර්ම අකුසල කර්ම සිද්ධ කරන ආකාරයන් පිළිබඳව, කුසල කර්මයක් අකුසල කර්මයක් බවට පත්වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව කතා කළා. කර්ම රැස්කිරීම නිසා එහි විපාක ඇතිවේ. විපාක කර්මය නිසා හටගනි. පුනර්භවය ඇතිවන්නේ එහි එයිනි. ලෝකයේ පවත්නේ මේ ආකාරයෙනි. ලෝකයේ පවතින ආකාරය පිළිබඳව කතා කරනවා කර්මානුරූපව. කර්ම රැස්කිරීම නිසා එහි විපාක ඇතිවේ. කර්ම රැස් කරාම ඒ රැස් කරන කර්මයට අනුරූප වන විපාකයක් තියෙනවා. කුසල විපාකයක් හෝ අකුසල විපාකයක්. විපාක කර්මය නිසා හටගනී. විපාකය හටගන්නේ කර්මය නිසා. කර්මයන් සිද්ධ කිරීම නිසා, කුසල කර්ම අකුසල කර්ම සිද්ධ කිරීම නිසා විපාක ඇති වෙනවා. විපාක නිසා පුනර්භවය ඇතිවන්නේ හේයි. කර්මය රැස් කිරීම නිසා විපාක ඇති වෙනවා. විපාක නිසා කර්ම රැස් වෙනවා. කර්ම රැස් වීමත් එක්ක පුනර්භවය ඇති වෙනවා. ලෝකේ පවතින මේ ආකාරයෙන් කර්ම රැස් කරනවා, කර්ම වලට විපාක ලැබෙනවා, විපාක කර්මය නිසා හට ගන්නවා, කර්මයත් විපාකත් නිසා පුනර්භවය ඇති වෙනවා. මිනිස්සෙකුගේ පහළවීම සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව බුද්ධ ධර්මයේ සඳහන් වේ. මිනිස්සෙකුගේ පහළවීම මිනිසෙකු ඉපදීම සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. මවගේ ඍතුවීම සිදු විය යුතුය. මෞපියන්ගේ සහවාසයේ සිදු විය යුතුය. කර්ම ශක්තිය සහිත විඥානයේ ළඟා වී තිබිය යුතුය. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට සත්වයේ ඉපදීම පිණිස, සත්වයේ හට ගැනීම පිණිස හේතු වෙන්නා වූ කරුණු තුනක් බුදුදහමේ උගන්වයි. ඒ කරුණු තුන නම් කරන්න කියලා කෙටි ප්‍රශ්නයකදී අපෙන් අහන්න පුළුවන්. එතකොට මවගේ ඍතු වී සිදු වී තිබීම, මව ඔසප් වී තිබීම, මව්පියන්ගෙන් සහවාසයේ සිදු විය යුතුය. මව්පියන් දෙපළක් එකතු වෙන්නට ඕන, ලිංගිකව එකතු වීමක් සිදු වෙන්නට ඕන. කර්ම ශක්තිය සහිත විඥානයේ ළඟා වී තිබිය යුතුය. කර්ම ශක්තිය සහිත වූ විඥානය, විඥානය තමයි කර්ම ශක්තියෙන් තැන්පත් වෙන්නේ කියලා මීට කලින් පාඩම් වලින් සාකච්ඡා කළා. ඒ කර්ම ශක්තියෙන් සහිත විඥානයක් පැමිණිය යුතුයි. මව ඍතු වෙලා සිටින්නට ඕන, මව්පියන් සහවාසයේ සිද්ධ වෙන්නට ඕන, කර්ම ශක්තිය සහිත විඥානය පැමිණෙන්නට ඕන, ළඟා වෙන්නට ඕන. එතකොට තමයි මව් කුස කලල රූපයක් ඇතිවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සාධක මව්පිය මේ දෙදෙනාගෙන් ලැබිය යුතුයි. කලල රූපයක් ඇතිවීම සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය සාධක මව්පියන් දෙදෙනාගෙන් ලැබෙන්නට ඕන. මවගේ ඩිම්බත්, පියාගේ ශුක්‍ර කියන මේ දෙකම එකතු වුණාම තමයි කලල රූපයක් හටගන්නේ. එහෙත් විඥානයක් මව් කුසට බැස නොගත්තේ නම් එකී සාධකයන් විනාශ වී යයි. කලල රූපයක් ඇතිවීම සඳහා ඊළඟ කාරණේ තමයි විඥානයක් මව් කුසට බැසගත යුතුයි. කර්ම ශක්තියෙන් සහිත විඥානයක්. එසේ නැත්නම් මවගේ ඩිම්බ, පියාගේ ශුක්‍ර ධාතු එකතු වුණත් ඒ තුළින් සත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සාධක සියල්ලක්ම විනාශයට පත් වෙලා යනවා පමණයි. දරුවෙකුගේ හට ගැනීමක් කලල රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ. කර්ම ශක්තියෙන් සහිත විඥානයක් ආගමනය සිද්ධ වුණේ නැත්තම් සත්ව ජීවිතයක පේසි අවස්ථාව ඇති වී වැඩිම සඳහා මේ කරුණ සම්පූර්ණ විය යුතුය. මුල්ම අවස්ථාව විදිහට පේසි කියන අවස්ථාවට පත් වෙනවා. කලල රූපයක් පේසි කියන අවස්ථාවට පත් වෙන්නට නම් අනිවාර්යයෙන්ම අපි කියපු ওই කාරණාවන් සියල්ලක්ම සම්පූර්ණ විය යුතුයි. ගන්ධබ්බ නාමයෙන් හැඳින්වෙන කර්ම වේගයේ සහිත විඥාන සන්තතිය ඉහත ආත්ම භවයේදී රැස් කර ගන්නා ලද කුසලා කුසල කර්ම
කර්මයන්ගේ විපාක වශයෙන් ලැබෙන්නේකි. ගන්ධබ්බ නාමයෙන් හැඳින්වෙන කර්ම වේගය. ගන්ධබ්බ විඥානයේ කර්මශක්තියෙන් සහිත විඥානයේ හඳුන්වන්නේ ගන්ධබ්බ කියන නාමයෙන්. ගන්ධබ්බයෙකුගේ ආගමනය කියලානේ අපි කතා කරන්නේ. එතකොට ගන්ධබ්බ කියන අවස්ථාවෙන් හඳුන්වන්නේ කර්මශක්තියෙන් සහිත විඥානය. එහෙනම් වේගය සහිත කර්ම වේගය සහිත විඥාන සන්තතිය තමයි ගන්ධබ්බ කියලා කියන්නේ. මේ ගන්ධබ්බ කියන සන්තතිය ඉහත ආත්ම භාවයේදී රැස් කරගන්නා ලද කුසල කුසල කර්මයන්ගේ විපාක වශයෙන් ලැබෙන්නේ. වේගය කර්ම වේගය සහිත විඥාන සන්තතිය හෙවත් ගන්ධබ්බ කියන අවස්ථාව සකස් වෙන්නේ පෙර කරන ලද කුසල කුසල කර්මයන්ගේ ඊට පෙර කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක වසේ. මරණාසන්න අවස්ථාවේදී රූපස්කන්ධය හැරපියා යන චිත්ත චෛතසික බලවේගය කර්මශක්තිය අනුව යෝග්‍ය වූ අභිනව මෞකුසක් ග්‍රහණය උපාදානය කෙරේ. මරණාසන්න අවස්ථාවේ මරණයට පත්වෙන අවස්ථාවේදී චුතිසිත ඇතිවෙනවත් එක්ක ඒ රූපස්කන්ධය අතහරිනවා. දැන් අපි මේ වෙලාවේදී කල්පනා කරලා බලමු, යම්කිසි පුද්ගලයෙක් මැරෙනවා නම් ඒ මැරෙන වෙලාවේදී මරණාසන්න අවස්ථාවේදී මරණයට පත්වීමේදී ඒ තියෙන රූපය අතහරිනවා. අතහැරලා චිත්ත චෛතසික බලවේගය කර්මශක්තිය අනුව චිත්ත චෛතසික බලවේගය ගන්ධබ්බ අවස්ථාව කියලා අපි හඳුන්වපු විඥාන ශක්තිය කර්මශක්තියෙන් සහිත විඥානය කර්මශක්තිය අනුව යෝග්‍ය අභිනව මෞකුසක් ග්‍රහණය කරගන්නවා. අලුතින් මෞකුසක් උපාදානය කරගන්නවා, ග්‍රහණය කරගන්නවා. තණ්හාව නිසා ඇතිවන මේ ග්‍රහණය හෙවත් අල්ලා ගැනීම හේතු කොටගෙන භවය ඇතිවේ. තණ්හාව නිසා, එහෙම නැත්නම් ඇල්ම නිසා, උපාදානය නිසා අල්ලා ගන්නට පස්සේ නැවතත් භවයක් ඇති වෙනවා. එනම් කුසලා කුසල ශක්තිය නම් වූ කර්ම භවය හා හට ගැනීම වැඩිම ආදී වූ උප්පත්ති භවය නමින් හැඳින්වෙන සංස්කරණයන්ගේ පහළවීම සංස්කාරයන්ගේ පහළවීමයි. කුසලා කුසල ශක්තිය නම් වූ කර්ම භවය කුසලා කුසල කර්ම ශක්තියින් සහිත භවයක් කර්ම භවයි කියලා කියනවා. ඒකේ හට ගැනීම සිද්ධ වෙනවා. වැඩිම ආදී වූ උප්පත්ති භවය ඉපදීම හට ගැනීම ඉපදීම ඇතිවීම හැඳින්වෙන සංස්කාරයන්ගේ පහළවීමයි. උප්පත්ති භවය නමින් හැඳින්වෙන සංස්කාරයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. පුනර්භවය අවබෝධ කර ගැනීමෙහි ලා සිත ඇතිවීම පිළිබඳ බෞද්ධ විවරණය මහෝපකාරී වේ. පුනර්භවය කියන්නේ කාරණය බෞද්ධ දේශනාවේ ඉතාමත් පැහැදිලිව සාකච්ඡා වෙන මාතෘකාවක්. පුනර්භවය අවබෝධ කර ගැනීමෙහිලා සිත ඇතිවීම පිළිබඳ බෞද්ධ විවරණය මහෝපකාරී වේ. පුනර්භවය ඇතිවීම කෙරෙහි කතා කරද්දී පුනර්භවය පිළිබඳව කතා කරද්දී සිත ඇතිවීම පිළිබඳ ගැටලුව අපි සාකච්ඡා කරන්නට ඕන. සත්ව පුද්ගල නමින් ගැනෙන්නේ චිත්ත චෛතසික හා රූප කලාප පරම්පරාවක් හෙවත් රූප නාම රූප සන්තතියකි. සත්ව පුද්ගල නමින් ගන්නකොට සත්වයෝ පුද්ගලය විදිහට ගන්නකොට සත්වයෙක් කියන්නේ පුද්ගලයෙක් කියන්නේ මෙන්න මේ ටිකේ එකතුවක්. චිත්ත චෛතසික සිතුවිලි හා රූප කලාප පරම්පරාවක් සත්වයෙක්ට තියෙන්නේ. චිත්ත චෛතසික සිත් සහ සිතිවිලි රූප කලාප මේ කියන දේවල් වලින් තමයි නිර්මාණය වෙන්නේ. හෙවත් නාම රූප චිත්ත චෛතසික රූප කලාප කියන මේ වගේ කියන්නේ කෙටියෙන් කියනකොට නාම රූප. නාම කියන්නේ මානසික ස්වභාවය, රූප කියන්නේ රූප කලාප වලින් සෑදෙන භෞතික ස්වභාවය. මේවා එකක් අනෙක ඇසුරු කොටගෙන පවත්න සාපේක්ෂ ධර්ම වන අතර එකකින් තොරව අනෙක් පැවැත්මක් දැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් හිතට සිතිවිලි නැතිව පවතින්නට බෑ. ඊට පස්සේ සිතිවිලි වලට සිතක් නැතිව ඇති වෙන්න බෑ. ඒක උපාද ওই විදිහට අපි චිත්ත චෛතසිකරු කියන කොටස් වලදී, රූප කියන කොටස් වලදී, තවදුරටත් මේ චිත්ත චෛතසික රූප කියන කොටස් පිළිබඳව සාකච්ඡා කරනවා. මේ කියපු චිත්ත චෛතසික රූප කියන හැම එකක්ම පුද්ගලයෙක් සත්‍යයක් ඇතිවීම සඳහා හේතු වෙන ප්‍රධාන කරුණු තුන. ඊට අමතරව මේ තුන එකිනෙකට සාපේක්ෂව එකකට සම්බන්ධව තමයි පවතින්නේ.
සිත පිළිබඳව සලකා බැලීමේදී එය මොහොතින් මොහොත වෙනස් වෙමින් ගලා යන ආකාරය හා එක් අවස්ථාවන්ද පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යය. සිත පිළිබඳව සලකලා බලනකොට මොහොතක් පාසා වෙනස් වෙන ආකාරයත් එක් අවස්ථාවන් වලදී සිත වෙනස් වෙන ආකාරය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එක් සිතක් ඉපදීම, පැවැත්ම හා බිඳීම යන අවස්ථා තුනකින් යුක්තය. උප්පාද තිති භංග කියලා අපි මීට කලින් පාඩමේදීත් සාකච්ඡා කළා. එක හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අවස්ථා තුනකට පත්වෙනවා. ක්ෂණයක් තුළ ඇතිවෙන සිත ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. බිඳී යන්නේ තවත් සිතක උපත හා සම්බන්ධ වීමයි. හිත ඇති වෙලා එක හිතක් බිඳිලා යනකොට තවත් උපතක් ඒත් එක්කම ඇති වෙනවා. අතරක් නැහැ. එක හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. පුංචිම පුංචි කාල සීමාවකින් ඒ කාල සීමාවේ සිත නැති වෙලා යනකොට නැවතත් සිතක් ඒත් සමගම උපදිනවා. එක හිතක් නැති වෙන්නේ තවත් හිතක් ආරම්භ වෙලා. එහෙන් නිකුත්ව ගිය සිත හා දැන් පවත්නා සිත අතර හිස් බවක් හෝ සම්පූර්ණ වෙනසක් හෝ නැත. ඒ නිසා නැති වෙලා ගියපු හිත ඇති වෙලා නැති වෙලා ගියපු හිත හා දැන් පවත්නා සිත අතර හිස් බවක් හෝ සම්පූර්ණ වෙනසක් හෝ නැත. ඒ හිත ඇති වෙලා ඊළඟ හිත ඇති වෙනකොට ඒ අතර කාලයක් නැහැ. ඒ අතර හිඩසක් නැහැ. ඒ හිත ඇති වෙලා ඒත් එක්කම ඊළඟ හිත ඇති වෙනවා. මේ හිත දෙකම එකවර ඇති වෙන්නේ. චිත්ත පරම්පරාව සන්තති ආදී නම් යෙදෙන්නේ ඒ නිසායි. චිත්ත පරම්පරාව සිත් පරම්පරාවක්. පටිසන්ධි සිතෙන් ආරම්භ වෙච්ච සිත ඒ විදිහටම දිගින් දිගට ගමන් කරනවා. එක සිතක් ඇති වෙලා ඒත් එක්කම තවත් හිතකට මාරු වෙලා ඒ විදිහට තමයි ගමන් කරන්නේ. ඒ නිසා තමයි මේ සිත්වලට කියන්නේ චිත්ත පරම්පරාව සහ චිත්ත සන්තතිය කියලා කියනවා. රූපයේද එබඳුයි. සිත පමණ වේගයකින් රූපය ගමන් නොකරන අතර එහි පැවැත්ම ආයුෂ චිත්තක්ෂණ 17ක කාලය වශයෙන් අභිධර්මයේ ගැන්වේ. සිත පමණ වේගයකින් රූපය ගමන් නොකරන අතර හිත තරම් වේගයෙන් රූපයට ගමන් කරන්නට බැහැ. ඒ බව අපි දන්නවා. එහි පැවැත්ම හිතේ පැවැත්ම ආයුෂ චිත්තක්ෂණ 17ක. හිතේ ආයුෂය එක සිතක ආයුෂය චිත්තක්ෂණ 17යි. ඒ චිත්තක්ෂණ 17ක කාලය තුළ හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒක පුංචිම පුංචි කාල සීමාවක් තුළ තමයි සිද්ධ වෙන්නේ. චිත්තක්ෂණ තියෙනවා 17ක්. අපෙන් අහන්න පුළුවන් චිත්තක්ෂණ කොච්චරක් බුදුදහමේ උගන්වනවද කියලා. ඒ වගේම අපි මේ කතා කරමින් සිටින්නේ පුනර්භවය සිද්ධ වෙන්නා වූ ආකාරය පිළිබඳව. ඒ වගේම තමයි එක ආත්ම භාවයකින් කර්ම ශක්තියන් අනුව ඊළඟ ආත්ම භාවයට ගමන් කිරීමට පුද්ගලයා යොමු වෙන ආකාරයේ ගමන් කරන ආකාරයේ ධර්මානුකූලව කරන විවරණයක් විග්‍රහයක් තමයි මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. එයින් පසුව වෙනත් රූපයකට ඉඩ සලසා බිඳී යයි. එක හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනකොට තවත් හිතකට අවස්ථාවක් උදා කරලා දෙනවා. මේ චිත්තක්ෂණ 17ක් තුළ ක්‍රියාත්මක වෙලා ඒ හිත නිමා වෙලා තවත් හිතකට අවස්ථාව උදා කරලා දෙමින් ඒ හිත නැති වෙලා යනවා. සාමාන්‍ය ඇසකට ගෝචර නොවුවද ප්‍රතිසන්ධියේ සිට චුතිය දක්වාත් නාම රූප ධර්මයන්ගේ පැවැත්ම මේ අයුරින් සිදුවේ. ප්‍රතිසන්ධියේ ඉඳලා චුතිය දක්වා ඉපදිච්ච දවසේ ඉඳලා මරණයට පත්වෙන මොහොත දක්වා නාම රූප ධර්මයන්ගේ පැවැත්ම මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. හිතත් සිතවිලිත් රූපයත් එකිනෙකට සම්බන්ධයි. ඒ වගේම තමයි මේ සිත් එක එකක් මොහොතක් පාසා අනිත් හිතට සම්බන්ධ වෙමින් ගමන් කරනු ලබනවා. චුතියේ යනුවෙන් අදහස් කරනුයේ සිතිවිලි චෛතසික හා සමග එක් වූ සිත එතෙක් ඇසුරු කොටගත් රූප කලාපයෙන් ඉවත්වීමයි. චුතියේ යනුවෙන් අදහස් කරන්නේ සිතිවිලි චෛතසික හා සමග එක් වූ සිත එතෙක් ඇසුරු කරපු රූප කලාපයෙන් ඉවත් වෙන එකට තමයි චුතිය කියලා කියන්නේ. ඒ තාක්කල් පුද්ගලයෙක් මැරෙන්නලා යන වෙලාව වෙනකොට සිතිවිලි සහ සිත චෛතසික සහ සිත ඇසුර කරගත්ත රූප කලාපයන් මාලාවක් තිබුණා. මේ රූප කලාපයන් මාලාවෙන් සිත සහ සිතිවිලි ඉවත් වීම තමයි චුතිය කියලා කියන්නේ.
ඒ ඉවත්වීමේදී ඇතිවෙච්ච අවසානම හිතට කියනවා චුති සිත කියලා. ඒ මොහොතේම සිත විඤ්ඤාණය වෙනත් රූප සන්තතියකට සම්බන්ධ වීම ප්‍රතිසන්දි නාමයෙන් හැඳින්වෙනවා. ඒ වෙලාවේදීම ඒ චුතිසිත අනුව ඒ රූප කලාපවලින් හිතයි චෛතසිකයි ඉවත් වෙනවා. ඒත් එක්කම වෙනත් රූප කලාපයක් රූප සන්තතියකට හිත සම්බන්ධ වෙනවා. ඒක තමයි ප්‍රතිසන්දිය කියන්නේ. අපි විශ්වාස කරනවා ඔබට මේ චුති සහ ප්‍රතිසන්දිය කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. අතරක් නැතිව සිත් ඇති වෙනවා. මේ සිත් සියල්ලක්ම ඇති වෙන්නේ රූපයක් පදනම් කරගෙන. ඒ රූපය රූපයත් එක්ක සම්බන්ධ වෙච්ච හිත සහ සිතිවිලි එක රූපස්කන්ධයකින් එක පුද්ගලයෙක්ගෙන් ඉවත් වෙලා යනකොට එතනදී චුති සිත ඇති වෙලා මරණයට පත්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒත් එක්කම පුද්ගලයාගේ ඒ සිත් පරම්පරාව නැවතත් රූපයකට නැවතත් බාහිර රූපයකට ආරෝපණය වෙනවා. ඒ එතනදී ඇතිවෙන්නා වූ පළවෙනිම හිත කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඔය විදිහට තමයි සංසාරයේ පුද්ගලයා ගමන් කරනු ලබන්නේ. මේ සඳහා කර්ම ශක්තියිනුත් සියල්ලක්ම කර්මානුරූපව තමයි මේ චුතිය සහ ප්‍රතිසන්දිය කියන එක සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රතිසන්දිය චුතිය සිත කියන එක ඒ ජීවිතයේදී ගත කරපු සිතිවිලි ඔක්කොම නිමා කරලා අවසානම සිත විදිහට ඇති වෙලා ඒ රූපස්කන්ධය අතහැරීම සිද්ධ කිරීම. ඊට පස්සේ කර්මානුරූපව තමයි අපි කතා කරපු කුසලා කුසල කර්මවල විපාක අනුව තමයි ප්‍රතිසන්දිය පුද්ගලයාගේ තීරණය කරන්නේ. පුද්ගලයාගේ ප්‍රතිසන්දිය තීරණය කරන්නේ රූප ධර්ම බිඳී යද්දී ඒට ජීවේ ලබා දුන් නාම ධර්මයන් වෙනත් රූපයන් කරා සංක්‍රමණය වන ආකාරය මෙන් දැක්වේ. රූප ධර්ම බිඳී යද්දී මේ රූප ධර්මවලට ජීවේ ලබා දුන්නු නාම ධර්මයන්. නාම ධර්මයන් කියන්නේ මානසික ස්වභාවයන් සිතිවිලි වෙනත් රූපයන් කරා සංක්‍රමණය වන ආකාරය තමයි මේ ප්‍රතිසන්දිය තුළින් සාකච්ඡා කරලා තියෙන්නේ සාකච්ඡා කරන්නේ. නාම රූපයන්ගේ ක්ෂණ භංගුරතාවත් සන්තති ස්වරූපයක් පූර්ණ වශයෙන් අවබෝධ වනුයේ ප්‍රතිත්‍ය සමුප්පාදයේ ප්‍රත්‍යක්ෂ කරගත් රහතන් වහන්සේට පමණි. නාම රූපයන්ගේ ක්ෂණ භංගුරතාවත් ක්ෂණයක් පාසා කැඩී බිඳීමින් වෙන වෙන සිතිවිලි ඇතිවෙන ආකාරයත් සන්තති ස්වරූපයක් මේ එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන ආකාරයත් සම්පූර්ණ වශයෙන් අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂ කරගත්ත රහතන් වහන්සේලාට පමණයි. අපිට ඒ පිළිබඳව දැනීමක් අවබෝධයක් යම්කිසි වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ව්‍යවහාරික ලෝකයේ තුල සත්වයාගේ සාංසාරික ජීවිතයේ පැහැදිලි කරමින් මරණය හා නැවත ඉපදීම අතර සම්බන්ධය කෙබඳු දැයි යන ප්‍රශ්නයට එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ වෙනත් කෙනෙක්ද නොවේ. ව්‍යවහාරික ලෝකයේ තුල සත්වයාගේ සාංසාරික ජීවිතයේ පැහැදිලි කරන මරණය හා නැවත ඉපදීම අතර සම්බන්ධය කොයි වගේ එකක්ද කියලා සාකච්ඡා කරනවා. ව්‍යවහාරික ලෝකයේ තුල සත්වයාගේ සාංසාරික ජීවිතයේ පැහැදිලි කරමින් ව්‍යවහාරික ලෝකයේ සත්වයාගේ සාංසාරික ජීවිතයේ පැහැදිලි කරලා මරණය හා නැවත ඉපදීම අතර සම්බන්ධය කොයි වගේ එකක්ද කියලා මෙන්න මේ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙනවා. එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ වෙනත් කෙනෙක්ද නොවේ. මේ ලෝකේ හිටපු කෙනාම නෙවෙයි ගිහිල්ලා ඉපදෙන්නේ. කර්මානුරූපව වෙනස් වෙලා ඒ කර්මයන් වලට අනුව විපාක ලබා දීමට සුදුසු විදිහට. හැබැයි ඒ පුද්ගලයාගේ කර්ම ශක්තියනුත් සහිතයි. හැබැයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඒ පුද්ගලයාත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. නච්චසෝ නච්ච අඤ්ඤෝ කියලා තමයි ඒක දක්වන්නේ. වෙන කෙනෙකුත් නෙවෙයි ඔහුත් නෙවෙයි යන්න නාගසේන හිමියන් ඉදිරිපත් කරන පිළිතුරයි. නච්චසෝ නච්ච අඤ්ඤෝ කියලා ඉදිරිපත් කරනවා ඒ පුද්ගලයාත් නෙවෙයි කර්මානුරූප ශක්තියින් අරගෙන කර්ම ශක්තියින් අරගෙන වෙනත් රූපස්කන්ධයකට ගිහිල්ලා ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි මේ ප්‍රතිසන්දි අවස්ථාව පුනර්භවයේ අවස්ථාව. කර්මය හා පුනර්භවය යථාර්ථ වශයෙන් විවරණය කිරීම සඳහා බුද්ධ ධර්මයේ උපයෝගී කොටගෙන ඇත්තේ ප්‍රතිත්‍ය සමුපාද න්‍යායයි. පටිච්ච සමුපාද න්‍යාය තමයි කර්මය හා පුනර්භවය යථාර්ථ වශයෙන් පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන ගැඹුරු සංකල්පයේ ඉගැන්වීම. කර්ම රැස් කරන්න අවිද්‍යාව හේවත් නොදැනීම නිසායි. කර්ම රැස් කරන්නේ
පුද්ගලයා අවිද්‍යාව නොදැනී මනවබෝධය නිසා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව යන මේ සියල්ල හේතු කොටගෙන විඤ්ඤාණ නාම රූප ආදී ඵලයන් ජනිත කෙරේ. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන අවිද්‍යාව සංකාර තණ්හාව උපාදානීය භවය කියන මේ සියල්ලම හේතු කරගෙන විඤ්ඤාණ නාම රූප ආදී ඵලයන් විඤ්ඤාණයත් නාම රූප ආදියත් ඇති වෙනවා. ඒ කියන ඵලයන් ඒ කියන ප්‍රතිඵල ඇති වෙනවා. මෙසේ කවර ආකාරයකින් හෝ හේතු හේතුඵල වශයෙන් දුක් ඇති කරවමින් සත්වයාගේ සසර ගමන සිදුවේ. මේ විදිහට මොන ආකාරයකින් හෝ හේතුඵල වශයෙන් දුක් ඇති කරවමින් හේතුවක් තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා කර්ම කරනවා කර්මවලට ප්‍රතිඵල එහෙම නැත්නම් විපාක තියෙනවා. ඔය විදිහට සංසාරයේදී ගමන් කරනවා. අවිජ්ජා තණ්හා ආදී පසුබිම් කොටගත් චෛතසිකයන් සිතක නැවත ඇති නොවනසේ මුලින් උපුටා දෙමිය හැකි වූ විටක නැවත භවයක් ලබා ගැනීම අවශ්‍යතාවයක් නැත. නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති කියලා කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙනවා. අවිජ්ජා තණ්හා ආදී පසුබිම් කොටගත් අවිද්‍යාවත් තණ්හාවත් පසුබිම් කරගත්ත පදනම් වෙච්ච චෛතසිකයන් සිතක නැවත ඇති නොවන අවස්ථාවට පත් වෙලා ඒ අවිද්‍යාව තණ්හාව සම්පූර්ණම හිතින් අයින් කළා නම් අන්න ඒ වෙලාවට තමයි නැවත භවයක් ඇති වෙන්නේ නැති. අවිද්‍යාව තණ්හාව පදනම් කරගෙන චිත්තචෛතසික ක්‍රියාත්මක වෙන තාක්කල් නැවත නැවත භවයන් සිද්ධ වෙනවා. එහෙමනම් ඒ භවය නැතිවීම සඳහා චිත්තචෛතසිකයන්ගේ අවිද්‍යාව තණ්හාව පදනම් කරගෙන ඇතිවෙනව සිතිවිලි නැති කරගන්නට ඕන. පුනර්භවය ඇතිකරන සාධකයන් යථාභූත ඥාන දස්සනයෙන් හඳුනාගත් කල්හි ඊළඟ භවයක් පිළිබඳ අපේක්ෂා රහිතව උපාදානයෙන් තොරව සිතෙහි නිරෝධය ඇතිවේ. පුනර්භවය ඇතිකරන සාධකයන් යථාභූත ඥාන දර්ශනයෙන් හඳුනාගත් කල්හි නියම විදිහට නිසි පරිදි නිවැරදි විදිහට අවබෝධ කරගත්තොත් පුනර්භවය ඇතිවීම සඳහා හේතු වෙන චිත්තචෛතසික සමග සම්බන්ධ වෙච්ච අවිද්‍යාව තණ්හාව පදනම් කරගත්ත කර්මශක්තියින් පිළිබඳව නිවැරදිව හරි විදිහට අවබෝධ කරගත්ත ඊළඟ භවයක් පිළිබඳව අපේක්ෂා රහිතව ඊළඟ භවය පිළිබඳව අපේක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. උපාදානයෙන් තොර වෙනවා. සිතෙහි නිරෝධය ඇති කරගන්න පුළුවන්. පුනර්භවයේ රහිතව නාම රූප ධර්මයන්ගේ එම නැවැත්ම නිවී ගිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයන්ට පත්වේ. ස්වභාවයට පත්වේ. පුනර්භවයේ රහිතව පුනර්භවයක් නැතිව නාම රූප ධර්මයන්ගේ එම නැවැත්ම ඒ විදිහට නැවතුනාම පුනර්භවයක් ඇතිවීම සඳහා අවශ්‍ය කරන චිත්තචෛතසික ශක්තියින් තෘෂ්ණාව අවිද්‍යාව එක්ක එකතු වෙන්නේ නැතිව ඒ සියල්ලක්ම නැති වෙන තත්වය ඇති වුනාම ඒ පත් වෙන තත්වය නාම රූප ධර්මයන්ගේ තත්වය නිවි ගිය පහන් දැල්ලක් වගේ. ඒක කොයි වගේ තත්වයකටද පත් වෙන්නේ කියලා කියන්නට බෑ. ඒක නිවි ගියපු පහන් දැල්ලක් වගේ. පහන් දැල්ල නිවිලා ගියාම කොහෙටද යන්නේ මොකක්ද වෙන්නේ කියලා අපිට කාටවත් කියන්න බෑ. ඒ වගේ චිත්තචෛතසික සහිත පුනර්භවය ඇති කිරීමට හේතු වෙන අවිද්‍යාව තණ්හාව පදනම් කරගත්ත කර්ම විපාක ඇතිවීමේ ශක්තියෙන් සියල්ලක්ම නැති කළාම නිර්වාණය කියන තත්වයට පත් වෙනවා. ඒ නිර්වාණයට පත්වීම අවස්ථාව නිවි ගිය පහන් දැල්ලක් වගේ අනිර්වචනීය වචනවලින් කියන්න බැරි විදිහේ තත්වයක්. කර්මය හා පුනර්භවය පාඩම සාකච්ඡා කළේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ දහම් පාසල් අවසානයේ. ඉතින් අපි විශාල කරුණු රාශියක් සාකච්ඡා කරන්නට යෙදුනා මේ කර්මය හා පුනර්භවය සම්බන්ධව. ඉතින් අපැහැදිලි තැන් තියෙනවා නම් පැහැදිලි නොවන තැන් තියෙනවා නම් ඔබට ප්‍රශ්න කරන්නට පුළුවන් කමෙන්ට් කරන්නට පුළුවන්කමක් තියෙනවා. එසේනම් අපගේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නට කියලාත් මතක් කරන ගමන් කර්මය හා පුනර්භවයේ පාඩම මේ කොටසින් නිමා කරනවා. එසේනම් ඊළඟ පස්වෙනි පාඩමෙන් අපි හමු වෙමු පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා දහම් පාසල් අවසාන විභාගයට අවශ්‍ය දැනුම වර්ධනය කරගන්නට එකතු කරගන්නට අපහා එක්වන්නට මතක් කරන ගමන් පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.